අයිබෝන් සිරු දෙනාටම මගේ Azure සිංහලෙන් වීඩියෝ එකෙන් පස්සේ ගොඩක් රික්වෙස්ට් ආවා එක දිගටම කරගෙන යන්න කියලා. මම අද කතා කරන්න යන්නේ AZ900 කියන කෝස් එක ගැන. AZ900 කියලා කියන්නේ Azure Fundamentals, Microsoft Azure Fundamentals කියන කෝස් එක. ඒක බේසික් කෝස් එකක් විදිහට කැටගරයිස් කරලා තියෙන Microsoft එකේ. ඒක සිංගල් ස්ටාර් සර්ටිෆිකේට් එකක්. ඒ කියන්නේ Azure ගැන කවුරු හරි කෙනෙක් පටන් ගන්නවා නම් මේක බොහොම හොඳ ස්ථානයක් ඔබගේ Azure ජර්නි එක ස්ටාර්ට් කරන්න. මම කුෂාන්ත ගුණවර්ධන. මම අද බලාපොරොත්තු වෙන්නේ AZ900 කියන කෝස් එකේ මොනවද කන්ටෙන්ට්, මොන වගේ ඒරියාස්ද අපිට දැනගන්න අවශ්‍ය වෙන්නේ කියන එක ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. ඉතින් අපි බලමු මොනවද ඒකේ තියෙන අවශ්‍ය දේවල් ඉගෙන ගන්න AZ900 කියන එක පාස් වෙන්න. මම මුලින්ම පෙන්නන්නම් Azure portal එක. ඕකේ. මේක තමයි Microsoft Azure portal එක. අපි log වුණාට පස්සේ Microsoft Azure portal එකට මෙන්න මේ වගේ දෙයක් තමයි පේන්නේ. මේකට අපි කියනවා home screen එක කියලා. ඒත් එක මේකේ ඩෑෂ්බෝඩ් එක, මේකේ තියෙන අනිත් කම්පෝනන්ට්ස් ගැන මම Azure සිංහලෙන් කියන වීඩියෝ එක හරහා කතා කරා. ඉතින් අපි අද ෆෝකස් කරන්නේ මේන්ලි AZ900 කියන කෝස් එකේ මොනවද අපි ඉගෙන ගන්න යන්නේ, මොන වගේ කන්ටෙන්ට් එකක්ද ඒකේ තියෙන්නේ, ඒක කරන් පස්සේ මොනවද අපිට ලබා ගන්න පුළුවන් කියන දේවල් ගැන කතා කරන්න. ඉතින් මෙන්න මේක තමයි ඒ ට්‍රේනින් එක. ඔයාලට පේනවා AZ900 කියන එක. එතකොට මෙන්න මේක තමයි එක්සෑම් එක. ඔයාලා මෙන්න මේ AZ900 කියන එක කම්ප්ලීට් කරාට පස්සේ මේ කෝස් එක මෙන්න මේ එක්සෑම් එකට වාඩි වෙන්න පුළුවන් ඔන්ලයින් එක්සෑමිනේෂන් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙන්, PSNV UI වගේ ඒක ඔන්ලයින් බුක් කරන්න පුළුවන්. ඉතින් මේක පාස් වුණාට පස්සේ ඔයාලට හම් වෙන්නේ ෆන්ඩමෙන්ටල්ස් සර්ටිෆිකේට් එකක්. ඒක Microsoft Certified Azure Fundamentals කියන එක. ඔයාලට පේනවා මේ තනිකරුවක් එක්ක තියෙන බැච් එක තමයි ඔයාලට හම්බ වෙන්නේ මේක කම්ප්ලීට් කරාට පස්සේ. එතකොට මේකට අවශ්‍ය වෙන ප්‍රීරිකවිසිට් එකක් තමයි Azure portal එකට ඇක්සස් තියෙන්න ඕනේ. එතකොට මෙන්න මේක හරහා azuremicrosoft.com කියන එක හරහා අපිට පුළුවන් 12 months free account එකක් ක්‍රියේට් කරගන්න. ඒක ක්‍රියේට් කරගෙන අපිට පුළුවන් මේ කෝස් එක හදාරන්න. ඒත් එක්කම ඔයාලා කොහේ හරි Microsoft partner කෙනෙක් එක්ක එකතු වෙලා ඉන්නවා නම් ඒගොල්ලන් හරහා මේ කෝස් එක කරනකොට ඔයාලට හම්බ වෙනවා කෝස් මැටීරියල් එක. එහෙම නැත්නම් අපි කියනවා DMOC එක කියලා. දැන් ඒක ඩිජිටල් Microsoft Official Curriculum එක කියලා කියන්නේ. එතකොට ඒක සහ Azure Pass එකක්. එතකොට ඒ Azure Pass එක හරහා ඔයාලට පුළුවන් Azure site එකට access කරලා මේ අදාළ practicals ටික මේක කොහොමද වෙන්නේ කියලා දැනගන්න. අපි බලමු මේකේ අපිට අදාළ වෙන කොටස් ටික. එතකොට මේක තමයි එජෙන්ඩා එක. එතකොට මේකේ තියෙනවා ප්‍රධාන කැටගරිස් හතරක්. ඒ හතර ඇතුළත අපි කතා කරනවා මෙන්න මේ වගේ දේවල් ගැන. එතකොට පළවෙනි සෙෂන් එක තමයි cloud concepts කියන එක. ඔයාලට පේනවා මෙතන. එතකොට දෙවෙනි එක core azure services. එතකොට ඊළඟ එක තමයි security privacy compliance and trust කියන මොඩියුල් එක. And හතරවෙනි මොඩියුල් එක තමයි Azure Pricing and Support කියන එක. එතකොට මේ හතර තමයි අපිට ඉගෙන ගන්න වෙන්නේ. එතකොට මේකෙදි කරන්නේ introduce කරලා දෙනවා Microsoft Azure කියන cloud service එකේ. එතකොට ඒකේ තියෙන services, එතකොට ඒකේ තියෙන core components, එතකොට කොහොමද ඒක වැඩ කරන්නේ කියන එක ගැන මම තව චුට්ටක් explain කරවතින් මේක. එතකොට පළවෙනි එක හරහා අපේ learning objectives වෙන්නේ why cloud services කියන එක. ඒක හරහා අපි ඉගෙන ගන්නවා ඇයි අපිට ඇත්තටම cloud service එකක් අවශ්‍ය. මීට කලින් අපි පාවිච්චි කරන්නේ on premises කියන network එක. එහෙම නැත්නම් ඔයාලට කවදත් පුරුදු server room එකක් එක වැඩ කරන එක. එතකොට ඒ server room එකේ ඔයාලට අදාළ servers, ඒවයි තියෙන operating systems, ඒකේ තියෙන physical access, network, ඒ සියල්ලම Tamanට manage කරගන්න වෙනවා. හැබැයි cloud service එකකට ගියාට පස්සේ ඒක මැනේජ් කරගන්නේ cloud service provider. එතකොට මේකෙදි Microsoft තමයි cloud service provider. එතකොට Microsoft Azure හරහා සපයන සියලුම සේවාවල
රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ මයික්‍රොසොෆ්ට් ආයතනයට. එතකොට ඊළඟ දේ තමයි අපි දැනගන්න අවශ්‍ය මේ ක්ලවුඩ් එකකට ගියන් පස්සේ ඒකේ අපිට කියන අපි කියනවා ඒක හයි අවේලබල් කියලා. හයිලි අවේලබල් කියලා කියන්නේ ඒකේ තියෙන ඩවුන් ටයිම් එක ඕල්මෝස්ට් සීරෝ. එතකොට හයි අවේලබිලිටි සර්විස් එකක් වෙන්න නම් අපේ අප් ටයිම් එක 99.9 වෙන්න ඕනේ. හැබැයි මේ මයික්‍රොසොෆ්ට් Azure වල තියෙන සමහර ප්‍රීමියම් සර්විසස් අපිට SLA සර්විස් ලෙවල් අග්‍රීමන්ට් එක එහෙම නැත්නම් මයික්‍රොසොෆ්ට් එක කන්ෆර්ම් කරන අප් ටයිම් එක 99.9996 විතර වෙනවා. ඒ කියන්නේ අවුරුද්දකට විනාඩි කිහිපයක් තමයි ඩවුන් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි 100% අප් ටයිම් එකක් කියලා කියන්නේ නැහැ. හැබැයි ඕල්මෝස්ට් 100% අප් ටයිම් එකක් තියෙනවා මේ ගොඩක් සර්විසස් වල. ඒතකොට අනිත් කාරණේ තමයි ක්ලවුඩ් සර්විස් ගැන දැනගන්න අවශ්‍ය. මේක හැමදෙස්සම වැඩ කරන්නේ ඔපෙක්ස් මොඩල් එකකට. ඒ කියන්නේ ඔපරේෂනල් එක්ස්පෙන්ඩිචර් මොඩල් එකකට. සාමාන්‍යයෙන් අපි ඔන් ප්‍රෙමිසස් එහෙම නැත්නම් අපේම සර්වර් රූම් එකක් එක වැඩ කරනකොට අපේ තියෙන එක්ස්පෙන්සස් අපි කියනවා කැපෙක්ස් කියලා. කැපිටල් එක්ස්පෙන්ඩිචර් එකක්. ඒ කියන්නේ අපිට සර්වර්ස් වලට අවශ්‍ය මුදල් වැය කරන්න වෙනවා. ඒව ඉන්ස්ටෝල් කරගන්න, ඒවට අදාළ කාර්ය මණ්ඩල, සොෆ්ට්වෙයාර්, ඔපරේටින් සිස්ටම්ස් මේ සියල්ලම අපිට මුදල් වියදම් කරලා මුලින්ම අප් ෆ්‍රන්ට් මුලින්ම ගන්න වෙනවා. හැබැයි ක්ලවුඩ් සර්විස් මොඩල් එකේදී අපි වැඩ කරන්නේ ගොඩක් වෙලාවට pay as you go මොඩල් එක. ඒ කියන්නේ අපි පාවිච්චි කරගෙන යනකොට අපි පාවිච්චි කර ප්‍රමාණයට පමණයි අපි ගෙවන්නේ. එතකොට ඒක තමයි මූලිකවම මේ දෙක අතර තියෙන වෙනස. ඉතින් මේ ක්ලවුඩ් මොඩල් එකක් ගත්තදී මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැති high availability එකක් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඩවුන් වෙන්නේ නැති තරම්. දැන් අපි දන්නවා අපේ Google Drive වගේ එකක් ගත්තොත් ඉතින් ඔයාලට මතක නැතුව ඇති කවදද ඩවුන් වුනේ කියලා අන්තිමට. Google වගේ search engine එකක් ගත්තොත් ඉතින් මේව ගොඩක් cloud services. එතකොට Microsoft cloud එකට ගියත් මේ ආකාරයටම uptime එක ගැන ලොකු විශ්වාසයක් අපිට ඇති කරගන්න පුළුවන්. අනිත් දේ තමයි මම හිතන්නේ පැහැදිලි වෙන්නේ නැති අපි පාවිච්චි කරන ප්‍රමාණයට තමයි ගෙවන්න අවශ්‍ය වෙන්නේ. ඒක නිසා මේක මුලින්ම මුදල් දීලා ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නැහැ. එතකොට අපි ඉගෙන ගන්නවා models එක එක වර්ගයේ cloud models. එතකොට cloud models ගැන ගත්තයින් පස්සේ cloud models තියෙනවා, public cloud models model එකක් තියෙනවා, private එකක් තියෙනවා, ඒත් එකම hybrid එකක් තියෙනවා. public cloud එකක් කියලා කියන්නේ කවුරු හරි service provider කෙනෙක් cloud service එක create කරලා ඒකේ service එක අනිත් පැයට ලබා දෙනවා. හරියට Microsoft Azure වගේ. ඒක public cloud එකක්. හැබැයි සමහර ආයතන විශේෂයෙන්ම බැංකු වගේ එයාලට බෑ මේ public cloud එකක් use කරන්න. මොකද එයාලගේ customer data තියෙනවා. ඒත් එක්ක මේක security concerns නිසා ඒගොල්ලෝ සමහර IT security policies වලින් බැඳිලා ඉන්නවා. වෙනත් කෙනෙකුගේ cloud එකක මේ information තියන්න නැතුව ඉන්න. එතකොට එයාගේ අවස්ථාවදී එයාලට අවශ්‍ය වෙනවා තමන්ගේම cloud එකක්. එහෙම නැත්නම් private cloud එකක් හදාගන්න. එතකොට සමහරවිට මේ දෙකේම combination එකක් විදියට තියෙනවා. අපි ඒකට කියනවා hybrid model එකක් කියලා. ඊට පස්සේ types ගත්තොතින් cloud services තියෙනවා. infrastructure as a service, platform as a service and software as a service කියලා. එතකොට infrastructure as a service කියන එකේදී අපිට infrastructure එකම හම්බ වෙනවා service එකක් විදියට. උදාහරණයක් කියලා විදියට ගත්තොතින් අපිට පුළුවන් virtual server එකක් මේ cloud එක ඇතුළේම හදන්න. එතකොට Microsoft එක අපිට මේ ලබා දෙනවා cloud server එකක් virtual server එකක්, ඒ කියන්නේ hypervisor එක virtualization layer එකට එනකන් support එක. එතන ඉඳන් අපි virtually server එකක් build කරගන්න එක අපේ responsibility එක. එතකොට cloud platform as a service කියන එකේදී already service එක හදලා තියෙන්නේ Microsoft ආයතනයෙන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපිට platform as a service database එකක් create කරන්න ඕන නම් SQL, ඒකෙදී අපිට server එකක් install කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම තියෙන service එක හරහා අපිට database එකක් කෙලින්ම create කරගන්න පුළුවන්. එතකොට software as a service කියන model එකේදී type එකේදී software එක වෙනකම්ම develop කරලා තියෙනවා Microsoft ආයතනය. උදාහරණයක් විදිහට ගත්තොත් Office 365 software as a service එකක්. එතකොට අපිට කරන්න අවශ්‍ය වෙන්නේ ඒකේ මැනේජ්මන්ට් එක විතරයි. ඒකට මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්නේ නැති. ඒකට cloud concepts යටතේ අපි මේව තමයි ඉගෙන ගන්නෙ. ඒකට second module එක co azure services අපි ඒකේ ඉගෙන ගන්නවා co azure architectural components. මොනවයින්ද මේක හැදිලා තියෙන්නේ කියන එක. එතකොට azure regions ගැන,
සමහරලාට ඔයගොල්ලෝ රිෆර් කරොත් මගේ Azure සිංහලින් කියන වීඩියෝ එකේ ගොඩක් මේකට අදාළ ඉන්ෆෝමේෂන් තියෙනවා. එත් එක්කම Azure Solutions කොහොමද මේ Microsoft Azure කියන platform එක පාවිච්චි කරලා solutions ලබා දෙන්නේ. ඊළඟට අපි කතා කරනවා Azure management tools. එතකොට කොහොමද මේක මැනේජ් කරන්නේ? එකක් තමයි Azure portal කියන එක tool එකක්. ඊළඟට ඒකේ තියෙනවා Azure shell cloud shell කියලා එකක්. එතකොට මේ cloud shell එක මම පෙන්වුවොතින් ඒ cloud shell එක හරහා අපිට මේ management කරන්න හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් මේක තමයි cloud shell එක. මේක හරහා අපිට අවශ්‍ය shell commands පාවිච්චි කරලා අපිට මේකත් එක්ක communicate කරන්න පුළුවන්. ඊළඟට තමයි අපේ ඊළඟ දේ තමයි අපේ power shell එක පාවිච්චි කරලත් අපිට management කරන්න පුළුවන්. ඒත් එක්කම තව Microsoft Azure command line කියන එක හරහාත් අපිට මේ management එක කරන්න පුළුවන්. දැන් මේවා ගැන තමයි අපි පාවිච්චි කතා කරන්නේ module 2 එකේදී. එතකොට module 3 එකේදී අපි කතා කරනවා security privacy compliance and trust කියන එක හරහා කොහොමද ආරක්ෂාකාරී විදියට Azure platform එකේ communication එක කරන්න කියලා. network communication එක කරන්න කියලා. මොකද Azure කියන එක cloud එකට සමහර වෙලාවට අපි on premises network එක connect කරලා පාවිච්චි කරන අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ hybrid model එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. සමහර services cloud එකේ තියෙනවා. සමහර services අපේ on premises data center එකේ තියෙනවා. එතකොට මේ දෙක අතර කොහොමද ආරක්ෂාකාරී විදියට connection එක හදන්නේ කියලා. ඊළඟට තියෙනවා co Azure identity services. උදාහරණයක් විදිහට ගත්තොත් Azure active directory AD Azure active directory එක ගැන අපි කතා කරනවා. එතකොට governance and methodologies, ඊට පස්සේ monitoring and reporting Azure එකේ, ඊට පස්සේ security compliance features and data protection standard in Azure. එතකොට අපි 얘 ගැන කතා කරනවා මේ module 3 එකේදී. එතකොට module 4 එහෙම නැත්නම් අවසාන එකේදී අපි කතා කරනවා Microsoft Azure subscriptions. subscription කියලා කියන්නේ අපි Microsoft Azure portal එකේ අපේ services වලට අපි කොහොමද මේ pay කරන්න කියලා Microsoft එකට. ඒක pay as you go ද කොහොමද අපි මේ payments කරන්න කියන එක. උතර අපි කොහොමද ඒක ඒ subscription සමහරලාට එක class client කෙනෙක්ට එකට වඩා වැඩි ගණනක් subscriptions තියෙන්න පුළුවන්. කොහොමද අපි මේක manage කරගන්නේ. ඊට පස්සේ ඊළඟ දේ තමයි අපි කොහොමද මැනේජ් කොස්ට් එක මැනේජ් කරගන්නේ කියලා. මම අර කිව්වා වගේ මේ හැම රිසෝස් එකටම කොස්ට් එකක් තියෙනවා අපි රිසෝස් එක පාවිච්චි කරද්දී. උදාහරණයක් විදිහට ගත්තොත් virtual machine එකක් virtual server එකක් අපි build කරාට පස්සේ ඒක වැඩ කරන වෙලාවේදී එකට කොස්ට් එකක් තියෙනවා. ඉතින් මේ cost and cost එක and cost planning එකේදී ඒක නැත්තම් planning and managing cost වලදී අපි කතා කරනවා කොහොමද බොහොම cost effective විදියට. ඒ කියන්නේ අපි වියදම් කරන මුදලට බොහොම හොඳ සර්විස් එකක් ගන්න ගන්නේ කොහොමද කියලා. මොන වගේ ආකාරයකද අපිට cost එක අඩු කරගන්න පුළුවන් කියලා. ඒත් එක්කම අනිත් support options available Azure එකේ. ඒත් එක්කම Azure service level agreements එහෙම නැත්නම් SLAs අපිට මොන වගේ SLA එකක්ද තියෙන්නේ කියන එක. ඊට පස්සේ තමයි service life cycle in Azure. ඊට පස්සේ මේ ටික තමයි අපි module 4 එකේදී කතා කරන්නේ. ඉතින් මේක තමයි basics course එක Microsoft Azure එකත් එක්ක තියෙන මං හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඇති මේ ප්‍රධාන module 4 හරහා අපි මොනවද කතා කරන්න යන්නේ කියන එක AZ 900 කියන course එකේදී. එතකොට අපි ඊළඟට බලමු මේ එක එක module එකක් අරගෙන කොහොමද වැඩි වැඩි දුරට අපි මේ ගැන අධ්‍යයනය කරන්න කියන එක. මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ මේකේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න කොහොමද මොකක්ද මොනවද තියෙන්නේ මේ AZ 900 කියන එක ඇතුලේ කියලා පෙන්නන්න. මම හිතන්නේ ඒ ගැන අදහසක් එන්න ඇති. ඊට පස්සේ මම plan කරනවා මේ එක එක මොඩියුල් එකට වෙන වෙනම වීඩියෝ එකක් හදලා ටිකක් ইনফෝමටිව් ටිකක් විස්තරාත්මකව ඒත් එකම කරලා පෙන්නන්න Azure portal එකේ කොහොමද අපිට මේ ටික කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ ඒ ගැන අදහසක් එන්න ඇති. මොන හරි ප්‍රශ්න ඔබට තියෙනවා නම් මේ කමෙන්ට් සෙක්ෂන් එකේ දැම්මොතින් මට පුළුවන් ඒකට උත්තර දෙන්න. ඒත් එක්කම ඔබ මේකන කැමැත්තක් තියෙන අයත් එක්ක මේක ෂෙයා කරගන්න. මගේ ඉදිරියට මේ ගැන ඊළඟ මොඩියුල්ස් ගැන වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙනවා. හම්බ වෙන්න. එතකන් අයිබෝන්. Thank you.